අයිබෝවන් කාලින ප්‍රවෘත්තියේ වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සන හෙට්ටි මුල්ලා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජාත්‍යන්තර කම්කරු දිනය අදයි අරක්කු කාලට බත් පැකට් එකට කොළඹ ගෙන කාලය අවසන් කරමු සමගි ජනබලවේගයේ විශ්වාස භංගයේ සහ දෝෂ අභියෝගය ලබන තුන්වනදා ආයත් ආණ්ඩුවක් හදන්න හදන මෛත්‍රී දූෂිත රාජපක්ෂ පාලනය ඇතුළු 74 වසරක ශාපේ නිමා කරන්න හදන ජාතික ජනබලවේගය ජනපති හා අගමැති කැන්සල් රනිල් කියයි ප්‍රධාන පක්ෂ කිහිපයකටම මැයි රැලිය අහිමි අරගල භූමියට ආ මැයි දින රැලිය ගෝඨා ගෝ හෝම් අරගලයට අදට මාසයයි ගල් මෝදුර විරෝධතාවය අද 23 වන දිනටත් පොලිසිය ඉවත් කරපු අට්ටාලය යලි මයිනාගෝ ගම ඉදිවෙයි ගාලුපාරත් වැසෙයි සිංහතජය අතටගත් එක් තරුණයෙකු හෝ තරුණියක ඇති රටක් වෙනුවෙන් Thank you, Varjane. Janathava Polime. Pratame Navadhana Deshiya Puatveta. Other Jatyantara Kamkaru Sahayogita Dine Hevat Vedakar and Minisun Gay Dineai. Kamkaru Dine Arampe Itihase Saha Vartamane Gana Ada Atatama Vimase Yutui. May Apilibanda Apadabana Vishesha Satahanak. අද ජාත්‍යන්තර කම්කරු සහයෝගීතා දිනේ හෙවත් වැඩ කරන මිනිසුන්ගේ දිනයයි. කම්කරු දිනේ ආරම්භයේ සහ ඉතිහාසය අද ඇත්තටම විමසා බැලිය යුතුමයි. මන්ද මේ දිනය නම් වන්නේම පාලකින් සහ වැඩ කරන ජනතාව අතර වූ සටනක් නිසයි. එහෙත් අපේ රටේ ඉතිහාසයේ පුරාම මැයි පළවෙනිදා කම්කරු දින යනු දේශපාලන පක්ෂවල හයිය පෙන්වන දේශපාලන නායකින්ගේ කතාවලට අත්පුඩි ගහන අන්තිමට ගෙදර යන්න බස් එකක් නැතුව මහමග රස්තියාදුවන දිනයක් බව කිව යුතුයි. අප මේ රටේ සමරන්නේ සැබෑම කම්කරු සහයෝගිතා දිනේද යන්න මුලින්ම විමසන්නට අවශ්‍යයි. ඊට ප්‍රථම ජාත්‍යන්තර ඉතිහාසය දැනගත යුතුයි. 1880 දශකයේදී ලෝකේ පුරාම කම්කරුවන්ට සිය රාජකාරිය සඳහා නිශ්චිත පැය ගාණක් තිබුණේ නැහැ. බොහෝ කම්කරුවන්ගෙන් එදා හාම්පුතුන් පැය 15 20 25 එක දිගට වැඩගත්තා. 1886දී ඇමරිකාවේ නිව්යෝක් සිට සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා කම්කරු වැඩ වර්ජන හා උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වුණා. ඒ පැය 8ක සේවා කාලයක් ඉල්ලමිනුයි. සටනේ අරගල මධ්‍යස්ථානය වුණේ චිකාගෝයි. 1886 මැයි පළවෙනිදා චිකාගෝහි මැක්කොමි කර්මාන්ත ශාලාවේ කම්කරුවන්ද දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කළා. කර්මාන්ත ශාලාවේ හාම්පුතුන්ට මේ කඩාකප්පල් කිරීමට අවශ්‍ය වුණා. අද අපේ රටේ සමහර හාම්පුත්තු වගේ. හාම්පුතුන්ගේ සල්ලිවලට යටවුණු හොරිකඩයන් පිරිසක් උද්ඝෝෂකින් හා ගැටුම් ඇති කරගත්තා. අද වගේම තමයි. හැබැයි අද ඇමරිකාව එහෙම නැති වුණාට අපේ රටවල් තාම එහෙම තමයි. අන්තිමට එදා චිකාගෝ පොලිසියත් අර අපේ පොලිසිය වගේ අවම බලය පාවිච්චි කළා. 6 දෙනෙකුට මේ අවම බලය යටතේ ජීව උණ්ඩ යොදාගෙන වෙඩි තිබ්බා. 6 දෙනෙක් උණ්ඩයට බිලිව මිය ගියා. 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. පෙළපාලියේ සුදු වර්ණ කොඩි ලේයින් රතු පැහැගන් වුණා. ඒ නිසායි අදත් කම්කරුවගේ වර්ණය බවට රතුපත් වෙලා තියෙන්නේ. මේ වෙඩි තැබීමට එරෙහිව මැයි 4වනදා චිකාගෝහිදී දැවැන්ත රැලියක් පැවැත්තුවා. සාමකාමී රැලිය අවසන් වීමට මොහොතකට පෙර පොලිසිය පැමිණියා. එහිදී අදටත් කවුද කියලා අඳුනන්නේ නැති අයකු අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් 5 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මිය ගියා. මිය ගියේ පොලිස් නිලධාරියෙක්. ඒ සමගම පොලිසිය ඉවක් බවක් නැතිව අවම බලය ලෙස ජනතාවට ජීව උණ්ඩවලින් වෙඩි තැබුවා. බෝම්බ ගැසූ සිද්ධියට කම්කරු නායකින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. චිකාගෝ නුවර පුරා ලේ ගංගාවක් ගලාගෙන ගියා.
මිනිවැරුම් චෝදනා යටතේ මේ නායකින්ට විරුද්ධව නඩු ඇසුවා. ජූරියට තෝරගෙන තිබුණෙත් කම්කරු සටනට විරුද්ධ වූ පිරිසක්. ඔවුන් කම්හල් අයිති හාම්පුතුන්ගෙන් පගාව අරගෙන තිබුණා. ඇමරිකාවේ එදා එහෙම වුණාට අපේ රටේ අදවත් එහෙම වෙන්නේ නෑ. එහෙම මෙහෙ වෙන්නේ නෑ කියලා අර සුනිල් පෙරේරාගේ සින්දුවක් පොඩ්ඩක් එහාට මෙහාට වෙනස් කරන්න හිතුණා. ඒ පිළිබඳව අභව ප්‍රාප්ත සුනිල් පෙරේරා අපට සමාව දේවි කියලා විශ්වාස කරනවා. එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. සාක්ෂි දුන්නයටත් හාම්පුතුන් අල්ලස් දීලා තිබුණා. අවසන් තීන්දුව වුණේ මේ කම්කරු නායකින්ව එල්ලා මැරීමයි. කීප දෙනෙකුටම පසුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබුණා. එක් අයෙකු එල්ලන්න පෙර සියදිවි නසාගත්තා. පසුව ඇල්බර්ට් පර්සන්ස්, ඕගස්ට් ස්පයිසස්, ජෝර්ජ් එංගල් සහ ඇඩ්ලොෆ් ෆිෂර් කියන අභීත කම්කරු නායකින්ව එල්ලා මරණු ලැබුවා. ලේ වෙඩි උණ්ඩ සිරදඬුවම් හා ජීවිත පරිත්‍යාගෙනුයි මේ පැය අටේ වැඩමුරය අප හැමට හිමි වුණේ. ඒ අනුවයි 1887 මැයි පළවෙනිදා ජාත්‍යන්තර කම්කරු සහයෝගිතා දිනය ලෙස නම් කෙරුණේ. අපේ රටේ මැයි දිනයේ පැවැත්වීම ආරම්භ වුණේ 1930 සිටයි. ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ ඒ.ඊ. ගුණසිංහ මහතා ඊට මුල් වුණ බව වාර්තා වෙනවා. පිටකොටුවේ ප්‍රයිස් පාක්හිදී ප්‍රථම රැලිය පැවැත්වුණා. ඊට තේමා වෙලා තිබුණා කියන්නේ එදා රාජ්‍ය පාක්ෂික විමු යන්නයි. ඊට එදා යටත් විජිත ආණ්ඩුවේ නිලධාරීන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ද සහභාගි වුණු බව තමයි වාර්තා වන්නේ. 1934 මාක්ස්වාදී සංගමය දෙවන මැයි රැලිය පවත්වා තිබෙනවා. එහි තේමාව වුණේ නිදහස සහ සමාන වැටුප් යන්නයි. අපේ රටේ මැයි රැලි ඉතිහාසයේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ නමත් ඉහලින්ම ලියවී තිබෙනවා. ඒ 1987 මැයි දින පෙළපාලි රැස්වීම් තහනම් කළ පළමු පුද්ගලයා ලෙසයි. කෙසේ නමුත් ඇමරිකාවේ චිකාගෝ නුවරදී දිවි පුදා ආරම්භ කළ මේ අරගලය අපේ රටේදී නම් හැම අවුරුද්දකම පක්ෂවල හයිය පෙන්වන දිනයක් බවට පත් වුණා. බත් පැකට් එකක් මත් පැන් කාලා දීලා බස්වලින් කොළඹ ගේන සමහර මිනිසුන් දන්නේ නෑ ඇයි කොළඹ ආවේ කියලවත්. මොකද ඒ අය එන්නෙම පාට පාට කණ්ණාඩි දාගෙන. ඊට පසුව තම පක්ෂ නායකින් මයික් කඩාගෙන කෑමොර දෙන හිස් වචනවලට අත්පුඩි ගහලා හූ කියලා උඩ පැනලා නටලා හැරිලා බලනකොට ඒ පක්ෂ නායකින් බෙන්ස් BMW වලින් සිය මාලිගාවලට වැඩලා. අන්තිමට කොළඹ ආපු අය ගෙදර යන්න විදිහක් නැතුව පාර පුරා. මොකද මැයි දිනේට මගී ප්‍රවාහනයත් අඩාලයිනේ. කම්කරු සහයෝගිතා දිනේට වගේම පක්ෂවල හයිය පෙන්වන පසුව බලයට ආවහම චිකාගෝ හාම්පතුන්ට එහා යන අපේ පාලකයින්ට ඉතින් දැන් කියන්න තියෙන්නේ ඉදිරියේදී තම තම පක්ෂවලට කම්කරුවන් හොයාගන්න එක හිතන තරම් ලේසි වෙන එකක් නැහැ. මොකද වත්මන් තරුණ පරපුරෙන් 80%කටත් වැඩි පිරිසක් අරක්කු කාලටයි බත් පැකට් එකටයි ගේන්න බැහැ. අද ගාලු මෝදර තරුණ අරගලය අපට ඒ බව කියා දෙමින් ඉන්නවා. විනාශ කරපු සියලු පාලක තන්ත්‍රයන් වලට විරුද්ධව අපි නැගිටින්න අවශ්‍යයි. සමගී ජන බලවේගය අද සේ මැයි දින රැළිය නිදහස් චතුරාර්ය පරිශ්‍රයේදී සංවිධානය කර තිබුණා. එම පක්ෂයේ මැයි දින පෙළපාලිය ආරම්භ වුණේ කොළඹ කැම්බල් පිටියේදී. සමගි ජනබලවේගය සංවිධානය කළ මැයි දින පෙළපාලිය අද බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියෙන් ආරම්භ කළ සමගි මැයි පෙළපාලිය නිදහස් චතුරාර්ය පරිශ්‍රයට පැමිණ ඉන්නන්තුරුව එම ස්ථානයේ මැයි දින රැළිය පැවැත්වුවා. ගනුදෙනු කරන්න
මම කියනවා රට විනාශ කරපු මේ රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ. මේ හොර හැත්තත් එක්ක ගනුදෙනුවක් නෑ නෑ නෑමයි. මේක එක කණ්ඩායම් වායු සමීකරණය කරපු කාමරවල ඉඳගෙන ඔය ආගමතිකම ගන්න. මම ජනාධිපති වෙලාම ඉන්නම්. ඔයාට අරහමතිකම් දෙන්නම්. ඕන්නම් පවුල පෞද්ගලික ලේකම් කරගන්න. සංස්ථා සභාපතිකම් මෙච්චර දෙන්නම්. ඒ යුගයේ අවසන්. ඒ යුගයට අපේ රටේ තැනක් නැහැ. එදා 2019 අපි හිරගෙවල් වලට යනකොට අපිට කතා කරන්න කීයද හිටියේ? මුළු රටම ගෝඨා වේලත් එක්ක මට ආපු එකම දුරකථන ඇමතුමා සජිත් නායකතුමාගේ. ඒ දුරකථන ඇමතුමා එනකන් තමයි මම හිරගෙදර හිටියේ. සහෝදරනේ අපි හිරපත් කෑවේ රාජපක්ෂලා හොරු කිව්වට, රාජපක්ෂලා මිනිමරුව කිව්වට, රාජපක්ෂලව මේ හොරගම් මිනිමරුම් හොයන්න කිව්වට. අද මුළු රටම කියනවා රාජපක්ෂලා හොරු. අපේ රට හැදීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් අපිට තියෙනවා. අපිට ඒකට ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. අපේ නායකතුමා හොරෙක් නෙමෙයි. අපි ඩොලර් බිලියන 10400ක් දුන්න මේ රට අද වෙද්දි ඩොලර් බිලියන 100ට අඩු කරලා හොරා කාලා ඩොලර් බිලියන 10කට වැඩිය හොරා කාලා තියෙනවා මේ වර්තමාන රජය. රාජපක්ෂවරු සමගි ජනබලවේගයේ රජයක්, ඊළඟ මැයි දිනේ සමරන්නේ සමගි ජනබලවේගයේ රජයක් යටතේ. අද තියෙන ආර්ථික ප්‍රශ්නෙට විසඳුම වෙන මොකුත් නෙමෙයි. මම මේ ඉදිරියෙන් ඉන්න සජිත් ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාසගේ පුතා. අපි අනාගතයේ ඩීල් දේශපාලනයෙන් නෙමෙයි රටේ ජනතාවගේ කැමැත්තෙන් මේ රටේ අද තියෙන ආර්ථික ප්‍රශ්න විසඳන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ලහිලයියේ මේ රටේ ජනතාව ජීවත් කරවන්න ක්‍රියාත්මක කරනවා කියලා මතක් කරමින් පොඩි එකක් අහන්න ඕනි. දැන් අපිට ගෝට එපා කිව්වට අපි ආවනේ. එකක් වාරක් එක කියමු. ගෝට එපා කිව්වට ඔන්න බබෝ අපි ඇවිල්ලා ඉන්නේ. දැන් අනිද්දර බාර දෙන විශ්වාස භංගයයි ඒ වගේම දේශාභියෝගයයි ඒ දෙකම අපි ගේනවා අඟහරු ආදර. ඒ ගෙනාපුවම අපි ඔබතුමාලට දෙනවා එක ෆෝන් එකක ෆේස්බුක් එකේ ඕන වෙලාවක බලන්න පුළුවන් ගමේ කවුද ඡන්දෙ දුන්නේ, ගමේ කවුද ඡන්දෙ නොදුන්නේ කියලා. ඔන්න අපි හොරු එළියට ගේන්න හදන ක්‍රමේ. සජිත් ප්‍රේමදාස අවස්ථාවාදී නෙවෙයි, සජිත් ප්‍රේමදාස තීල්කාරය නෙවෙයි. ඒ ඩීල් තියනවා නම් එදා දින 52 මතක් කරගන්න. 65ක් කතා කරා මෛත්‍රීපාල සිරිසේන ගන්න කියලා අකමැතිකම. ඒතර මොකද්ද කිව්වේ? ලේසියෙන් ගන්න තිබ්බ. කවුද කැමති? අකමැති අකමැතිකමකට. සජිත් ප්‍රේමදාස කොන්නේ. මම ආවෙත් මිනිස්සුන්ගේ ඡන්දෙන්, රැවෙන්නෙත් මිනිස්සුන්ගේ ඡන්දෙන්, මිනිස්සුන්ගේ මතයත් එක මම ඉන්නේ, ජනතාවත් එක මම ඉන්නේ. නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට තමා සෝදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියට අද පොළොන්නරුවේදී එක්වෙමි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ මැයි දින රැලිය අද පැවැත්ුණේ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. විදුලි ප්‍රශ්න, ඒ වගේම භාණ්ඩ හිගය, ආහාර හිගය මුළු රටම මහා ඛේදවාචකයකට අභාග්‍යයකට මුහුණ දීලා තිබෙනවා. ජනතාවගේ පැත්ත ගැනීම තමයි අද මමත් පාරට බැස්සේ. රටේ තිබෙන දහසකුත් ප්‍රශ්න සමග ජනතාව පීඩාකාරී තත්ත්වයෙන් සිටින විට අපිට පුළුවන්කමක් නැහැ ගෙදිට්ට වෙලා ඉන්න. ආණ්ඩු පක්ෂයෙන් අයින් වෙලා පහුගිය සතියේ අපි 51 දෙනෙක් විපක්ෂයේ වාඩි වුණේ මේ ආණ්ඩුව යන ගමන වැරදි නිසායි. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ අලුත් ආණ්ඩුවක් හදන්නයි. රටේ ජනතාවගේ ඉල්ලීම සියලු ආණ්ඩුවේ නායකයෝ අයින් වේ යුතුයි, ඉල්ලා අස්විය යුතුයි. ඒ අනුව මැතිවරණයක් පවත්වලා නව රජයක් පත් කරගන්න ජනතාවට ඉරදී යුතුයි කියන එක. මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මේ දින සැමරුමට සමගාමීව කොළඹ පුරහලේ සිට ඩාලිපාර දක්වා පෙළපාලියක් සංවිධානය කර තිබුණා. මේ දිනයට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණා. ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය ප්‍රධාන මෛරලි 4ක් සංවිධානය කර තිබුණා. ඒ අනුරාධපුර, මාතර, යාපනය සහ කොළඹ කේන්ද්‍ර කරගනිමින් පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේ සිට මැයි පෙළපාලිය කොළඹ කොටුව දක්වා පැමිණියා.
ජනපීඩක ආණ්ඩුව පන්නමු කියන්නේ ජනතාවට කියන එක. ජනපීඩක පාලකෙයිනි ඵලයක්. ජනපීඩක පාලකෙයිනි ඵලයක්. පන්නමු කියලා දැන් හැමදාම කියනවා දැන් කිව්වා අපි හැමෝම. දැන් පන්නන්නේ කොහොමද? යන්නේ නැහැ. මේ ආණ්ඩුව යන්නේ නැහැ. මොකද කරන්න වෙන්නේ? පන්නන්නම වෙනවා වෙන උත්තර ඇත්තම නැහැ. මහජනයාගේ ධනය කොල්ලකමින්, ජාතික සම්පත් කොල්ලකමින්, ශ්‍රමය සූරාකමින්, වැදපිච්ච පාලකයෝ ලෝකේ කොහෙවත් දාලා ගිහිල්ලා නැහැ. පන්නමු කියන අරගල ඊළඟ අධිර නැත්තම් හරියට යම් මොහතක මුන් පැනලා ගියත් අරගලය පොඩ්ඩක් එහාට මෙහෙට වෙච්චනවා මුන් ඇවිල්ලා මේ පුටුවලාපු වාඩි වෙනවා. අර්ථාලේ ඉවර වෙන්නේ මේ රටේ පාලකයෝ පන්නලා කියන එක. සාමාන්‍යයෙන් මහින්ද රාජපක්ෂට කිව්වේ කම් කරුණායක. අද කෝ මහින්ද? ඕ අද මහින්ද රාජපක්ෂට සිදු වී තිබෙනවා අරලියගහ මන්දිරයේ බංකරයට ගලා තපස් රකින්න, පිරිත් අහන්න. සාමාන්‍යයෙන් අපි කවුරුත් වයසට යනවා. අපි කාටත් වයසට අනුරූපී වෙන ජීවන වෘත්තියක් තිබෙනවා. ළමා කාලේ සෙල්ලම් කරනවා, ඉස්කෝලේට යන්න ඉගෙන ගන්නවා, තරුණ කාලේ අඩදමර වෙනවා, වැඩිහිටි වුණාම දරුවන්ට උගන්වනවා, දරුවෝ රැක බලා ගන්නවා. වයසට ගිහුවහම දරුවන්ගේ දරුවෝ සුරතල් බලමින් හාන්සි පුටුවක වාඩි වෙලා ආගිය කතා කියමින් ඉන්නවා. හැබැයි මහින්ද රට පාලනය කරනවා. මොකද මෙවලා තිබෙන්නේ? හැබැයි අද උන්ගේ රට පාලනය කිරීමේ தත්ත්වය මුළුමනින්ම ගිලිලා තිබෙන්නේ. රට පාලනය කරන නෙවෙයි, පාරට මහින්ද ගරුවා අද බංකරයකට කොටු වෙලා ඉන්නවා. මහින්ද රාජපක්ෂ, ඔය ගෝඨාභය රාජපක්ෂ ජනතාව ඉදිරියට එන්න බැරි නායකයන් බවට පත් වී තිබෙනවා. අද ආණ්ඩුවක් තියෙනවද? මේ පාලකයා ජනතාව පිළිගන්නේ නැත්නේ, මේ ආණ්ඩුව ජනතාව පිළිගන්නේ නැත්නේ. පාලකයාට බලය පිළිබඳ ප්‍රශ්නද නැහැ, බලය තියෙනවා. පාලකයාට පාර්ලිමේන්තුවේ ප්‍රශ්නද, පාර්ලිමේන්තුවේ බලය තියෙනවා. ප්‍රශ්නේ කොතනද? මේ පාලකයාට ගේ වට කරලා කියන උඹ ඵලය, මහින්දට අරලියගහ මන්දිරය වට කරලා කියන උඹ ඵලය. නස්තවර බව මේක අවසන් කරගත හැකි වන්නේ ජනතාව පිළිගන්න නව පාලනයක් ගොඩනගා ගැනීමෙන් විතරයි. මේ රටේ සියලු ජනතාවට නායකත්ව දෙන්න පුළුවන්, මේ රට ගොඩනගන්න පුළුවන් නව දිශාවකට, මේ රට පරිවර්තනය කරන නව බලවේගයකට මේ රට ගබාර ගන්න වැඩේට අපි අත ගහමු. එවැනි සියදෙනා එකතු වෙමු, පෙරටෙමු. එක්සත් ජාතික පක්ෂය විසින් මෙවර මැයි දිනය වෙනුවෙන් රැලියක් පවත්වන්නේ නැතිව සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුණා. ජාතික සේවක සංගමය එය සංවිධානය කර තිබුණා. ඒ එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව ඇතුළෙත් දැන් කඩාවැටීමක් ඇති වෙලා තියෙනවා. 2019 ජනාධිපතිවරණේ ලැබුණ වරමත්, 2020 පාර්ලිමේන්තුවේ ලැබුණ වරමත් දැන් අහෝසි වෙලා තියෙන්නේ. පරම කැන්සල් වෙලා තියෙන්නේ. විශාල දේශපාලන භූමිකම්පාවක් ඇති වෙලා තියෙන්නේ. විපක්ෂයේ ස්ථාවරේ, ජනතාවේ ස්ථාවරේ දෙන්නම යන්න ඕන කියලා. ආණ්ඩුවේ ස්ථාවර දෙකක් තියෙනවා. සමහරු කියනවා දෙන්නම ඉන්න ඕන කියලා. අනික් අය කියන අගමැතිතුමා යන්න ඕනේ, ජනාධිපතිතුමා ඉන්න ඕනේ කියලා. ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙන 20 වෙනුවට 21 වෙනි සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. කෙටුම් පදක් නැහැ. මම 20 වෙනි සංශෝධනයට විරුද්ධයි. නමුත් 21 වෙනි සංශෝධනය ගෙනාවා කියලා රටේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් නැහැ. 21 වෙනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිගේ බලතල නැති කරලා 19ට එනවනම් අපි ඒක අම්බලමක් හැටියට පිළිගමු. මොකද අපිට ඕනේ අලුත් ව්‍යවස්ථාවක්. ඒ අපේ අදහස නෙවෙයි, මේ රටේ සමාජයේ, මේ රටේ තරුණයන්ගේ අදහස් තියෙනවා. මේ ප්‍රශ්න කොච්චර බැරෑරුම්ද කිව්වොත් මන්ත්‍රී 113ක් ඉන්න ආණ්ඩුවකින් විසඳන්න බෑ. ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් නැති ආණ්ඩුවකින් ප්‍රයෝජනයක් නැහැ. මේ අර්බුදයට විසඳුම් උවමනයි. මම කියනවා ඒක විසඳන්න පුළුවන් කියලා. කම්කරු දිනයට සමගාමීව දේශපාලන පක්ෂ සහ සංවිධාන කිහිපයක් දිවයින ප්‍රදේශ කිහිපයකදී මේ රැලිය සංවිධාන කර තිබුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින ජන රැලිය කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයෙන් ආරම්භ වී විහාර මහදේවී උද්‍යානය වෙත පැමිණියා. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණා. විලඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය සංවිධානය කළ මැයි දින රැලිය කොල්ලපිටිය බාලතම්පෝ මාවතේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් ආරම්භ වුණා. එය ගාලු මෝදුර පිටියට පිවිසීමෙන් අවසන් වුණා. ආමාංශික පෙරමුණු රැසක් එක්ව සංවිධානය කළ මැයි දින රැලිය හයිඩ් පාර්ක් පිටියේදී පැවැත්වුණා. මෙම පෙළපාලිය කොම්පඤ්ඤු වේදීන් ආරම්භ වී පුරහල හරහා හයිඩ් පිටිය දක්වා පැමිණියා.
කම්කරු දිනේ නිමිත්තෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ මේ දින සැමරුම් උත්සවය එම පක්ෂයේ සමාජිකින්ගේ සහභාගීත්වයෙන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ දීපවැත්තාවට පීඩාගෙන දෙන ආණ්ඩුවේ රැඳී සිටමින් තනතුරු දරන්න තමන්ට අවශ්‍ය නැති නිසා රජයට ලබා දෙන සහයෝගයෙන් ඉවත් වූ බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරළි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා මෙම සැමරුම් උත්සවයට එක්වමින් ප්‍රකාශ කළා. ගාලෝ මෝතර ගෝටා ගෝගම විරෝධතාවය අද 23 වන දිනටත් පැවැත්වෙනවා. අරලියගහ මන්දිරයේ අසල මයිනා ගෝගම විරෝධතාවයට අදට සතියක්. අරලියගහ මන්දිරයේ අසල තිබූ අට්ටාලයක් ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමග විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඊයේ ඇති වුණා. පොලිසිය ඉවත් කළ අට්ටාලය අද යාලේ එහි ස්ථාපිත කිරීමට විරෝධතාකරුවන් කටයුතු කිරීමත් සමග ගාලෝ පාරද වසා දැමීමට සිදු වුණා. නිර්පාක්ෂික ජන අරගලය නමින් ආරම්භ කළ ගාලු මෝදර විරෝධතාවයට අදට දින 23ක් ගතවනවා. මේ තරුණ තරුණීන් දිවාරෑ නොබලා අවුව වැස්ස තඹයකට මායිම් කරන්නේ නැතිව සිය අරගලය දිගටම ගෙන යනවා. දිවයිනේ නන්දෙසින් පැමිණෙන ජනතාව ගාලු මෝදර විරෝධතාවයට දිනපතා සිය සහය පළ කරමින් එක්වනවා. ආගමික නායකින් කලාකරුවන් විද්වතුන් සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් මෙම ජන අරගලය සමග එක්ව සිටින්නේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින්. ගෝටා ගෝගම අරගල භූමියේ විවිධ සංස්කෘතිකාංගද දිනපතා ඉදිරිපත් කරනවා. ඊයේ රාත්‍රියේත් විශාල ජනගඟක් අරගල භූමියේ සිටිනු දක්නට ලැබුණා. ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාකරුවන් සකස් කර තිබූ තාවකාලික වේදිකාවක් ඉවත් කිරීමට පොලිසිය අද අලුයම කටයුතු කර තිබෙනවා. මෙතර කොල්ලුපිටිය අරලියගහ මන්දිරයේ අසල පැවැත්වෙන විරෝධතාවයට විවිධ සංවිධාන සිය සහය පළ කරමින් සිටිනවා. අරලියගහ මන්දිරයට ප්‍රතිවිරුද්ධ මාර්ගයේ ඉදිකර තිබූ අට්ටාලයක් පොලිස් නිලධාරීන් ඉවත් කිරීමට යාමේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පොලිසිය මෙම අට්ටාලේ ඉවත් කිරීමට එරෙහිව අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට සිටි තරුණින් පිරිසක් සහ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් පාගමනින් ගොස් යළි කූඩාරම් දෙකක් එම ස්ථානයේ තැබුවා. පසුව ඔවුන් අරලියගහ මන්දිරයේ ඉදිරිපිට සිය විරෝධය පළ කළා. ජනතාව අතරට බලය අරගෙන ජනතාව තමයි තීරණය ගන්න ඕන කියලා මහපාරද වැස්සා. අද ඓතිහාසික දවසක්. මිරියානට ගිහිල්ලා රටේ මහ එකාගේ ගෙදර වට කරලා අදට මාසය. දැන් ටෙලිවිෂන් ටෙලිවැකියා. අප මෙතෙක් මෙය නම් කර තිබුණේ ටෙලිවිෂන් කතුවැකිය ලෙසයි. එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය අද සියතට විශේෂ යෝජනාවක් කළා. ඒ මෙය ටෙලිවිෂන් ටෙලිවැකිය ලෙස නම් කළේ නම් වඩාත් උචිත බවයි. ඒ අනුව අප අද සිට ටෙලිවිෂන් කතුවැකිය ටෙලිවිෂන් ටෙලිවැකිය ලෙස වෙනස් කරන බව ඔබට දැනුම් දෙන්න කැමති. ටෙලිවිෂන් ටෙලිවැකිය.
අද ගාලුමෝදර අරගලය අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම මාතෘකාවක්. වැඩි පිරිසක් අරගලය අගයද්දී කිහිප දෙනෙකු මේ අරගලයට හොඳටම බය වෙලා. එයාලට හීනෙනුත් අරගල භූමියේ ඉන්න තරුණ කොල්ලන් කෙල්ලන්ගේ අතේ තියෙන සිංහ දජය වෙනුවට සුදු කොඩි පේන්න පටන් අරන්. මේ අරගලය ඕපපාතික නැහැ. මුළු රටම මුහුණ දුන් මුහුණ දෙන ආර්ථික සමාජ දේශපාලන බිඳ වැටීම තුලයි මේ තරුණ නැගිටීම ඇතිවන්නේ. තරුණයින් ආවේගශීලී, චව සම්පන්නයි, අව්‍යාජයි, නිර්මාණශීලී, රටට ආදරෙයි, හොරකම් කරලා නැහැ. බලන්නකු රටම විදුලි අර්බුදයක. විදුලි බල ඇමතිලා, නියෝජ්‍ය ඇමතිලා, ඉංජිනේරු විශේෂඥින්ගෙන් පිරුණු රටක්. සදාකාලික පාඩු ලබන විදුලි බල මණ්ඩලයක්. ගාලුමෝදරටත් පහුගිය කාලේ පුරාම එළිය තිබුණේ නැහැ. තරුණ තරුණීන් පෝලිම්බල හිටියා ඩීසල් පෙට්‍රල් ගේන්න, ජෙනරේටර් දුවවන්න. නමුත් අද සෝලා පව ක්‍රමයක් හදලා විදුලිය දෙනවා. මේ ජාතියේ බය නැති නිර්මාණශීලී තරුණයින්ටයි රටක් බාර දෙන්න ඕනේ. සූර්ය බලයට මර බයේ ඉන්න අයට ගාලුමෝදර සෝලා පව සිස්ටම් එක හොඳ උදාහරණයක්. ඒකයි අප කිව්වේ මේ අරගලයේ ඕපපාතික නැහැ කියලා. අප කියන්නේ මේ අරගලයේ බිහි වෙන්න පසුබිමක් තිබුණා කියලා. එදා වේල කන්න බැරි රටක්, තරුණයන්ට පේන තෙක් මානයක ආලෝකයක් පේන්නේ නැති රටක්. නිදහසින් අවුරුදු 74කට පසුත් ණය කන්දකට යටවුණු රටක්. හොරකම, දූෂණේ, වංචාව ලෝකේ ලොකුම කන්ද එවරස් වලටත් වඩා උසට ගිය රටක්. අරගලයක් විප්ලවයක් බිහි වෙන්න මීටත් වඩා මොන සාධකද? මේ විප්ලවයේ සමහරු ලඟු කරන්නේ එයාලගේ දූල පුතාලගේ හීනත් එක්ක වෙන්න ඇති. සමහරු ලියනවා යහපාලන ආණ්ඩුවේ පුංචි කාර් සිහිනේ බිඳ වැටුණ තරුණ තරුණියලු මේ ඉන්නේ. අපට කියන්න තියෙන්නේ යහපාලනය විතරක් නෙවෙයි, අවුරුදු 74ක් පුරා තරුණ කොල්ලන්ගේ කෙල්ලන්ගේ හීන කුඩු පට්ටම් කරපු රටක් මේක. මේ රට දාලා ගිය තරුණ තරුණීන් අදත් විදේශවල අපූර්වට ජීවත් වෙනවා. මේක හදන්න බැරි රටක් නෙවෙයි. හදනවා කියලා ආපු හැමෝම හැම දේශපාලන පක්ෂයක්ම හොරා කාපු රටක්, හිඟමනට ඇදලා දාපු රටක්. මේ රට පාලනය කළ හැම පක්ෂයක්ම වග කියන්න ඕනේ අඩු වැඩි වශයෙන් මේ අපරාධයට. මේ රට මේ අගාධයට ඇදලා දැම්මේ හොරකම විතරක් නෙවෙයි, ජාතිවාදයේ ආගම්වාදයත් තවත් හේතු දෙකක්. දැන් මේ තරුණ අරගලයට එල්ල කරන්න හදන තවත් චෝදනාවක් තමයි බෞද්ධ විරෝධී අයලු මේ ඉන්නේ. මේ ඉන්නේ සැබෑවටම මහනදම් පුරන කෙල්ලෝ කොල්ලෝ ටිකක්. අද වෙනකන් හිංසනය අතට ගත්තේ නැති කෙල්ලෝ කොල්ලෝ ටිකක්. සුපුරුදු හොරණෑ සහ නලාකාරීන්ට හරි අවශ්‍යයි ඔබ අබෞද්ධ කියන්න. බෞද්ධකම කියන්නේ අවිහිංසාව. ඔය අවිහිංසාව දිගටම තියාගෙන යන්න. කතෝලික සුදු ඇඳුම දකිනකොට, කසාවත එක්ක අසුන්ගෙන ඉන්නවා පේනකොට, මුස්ලිම් ජාතිකයාගේ තොප්පිය දකිනකොට, පාලකින්ටත් ඒ අයට වහල් සේවය කරන වහල්ලුන්ටත් හරි අමාරුයි. හොඳේ ඒ විතරක් නෙවෙයි, යාපනයේ ඉඳලා දෙමළ අම්මල ඇවිත් ඔබත් එක්ක ඉඳගන්නකොට ජාතිවාදයේ විකුණන් කන තුට්ටු දෙකේ දේශපාලනඥින්ට අන්න ඩයස්පෝරාව මතක් වෙලා බලාගෙන ඔබත් එක්ක ප්‍රබහ කරනුත් ඉන්නවා. මිනිහා තාම මැරිලා නැහැ. ගාලුමෝදරට ඇවිල්ලා ඔබේ පිටිපස්සෙන් ඉන්නේ ප්‍රබහ කරන් කිව්වොත් කලබල වෙන්න එපා, පුදුම වෙන්න එපා. දැන් තරුණ අරගලයේ දිය ආරුවිලු. ඒක ඉවරයි කියලා තවත් කීප දෙනෙකු කියනවා. මේ අරගලයේ දිය කරන්න හරි ආස පිරිසක් ඉන්නවා. නමුත් එයාලට කියන්න තියෙන්නේ අරගලයේ විචිත්‍රවත්. අපේ රටේ තරුණ අරගලවල එදා තරුණයින් තරුණයන් අත තිබුණේ තුවක්කු උණ්ඩ. මේ තරුණයන් තරුණියන් අත තියෙන්නේ ගිටාරය. ඔවුන්ගේ මුවේ රැව් දෙන්නේ ගීතය, සටන් පාට, පින්සල පෑන නාට්‍ය. ඔබේ අතේ තුවක්කු තිබුණා නම් පාලකින් ඔබට මේ තරම් බය නැහැ. එහෙමනම් මෙලහකට ඔබව පාලනය කරලා, අවම බලය පාවිච්චි කරලා, බෙඩි තියලා, ගහලා, එලෝලා මේ පාලකින් අද ඔබ ළඟ පරාජය වෙලා ඉන්නේ. අපට කියන්න තියෙන්නේ මේ අරගලයේ ඉන්න සියලු දෙනාම ගෙදර ගියා කියලා හිතමුකෝ. එක කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි සිංහ දජයේ අත ඇතිව හුදකලාව මේ ගාලුමෝදර හිටියොත් ඒ ඇති.
දෙකෝටියකට වැඩි ජනතාව වෙනුවෙන් එක කොල්ලෙක් හෝ කෙල්ලෙක් ගාලු මෝදර අතහැරියේ නැත්නම් දෙකෝටියම කොඳුනාරටිය ලෙස ඒ එක තරුණයව හෝ තරුණියව දවසක් මේ රට ආදරයෙන් නම් කරાવી මතක් කරાવી මේ ගාලු මෝදර භූමිය මේ රටේ ඉතිහාසයේ අලුතින් ලියු තරුණ ඔබේ අරගල භූමිය ලෙස අනිවාර්යම දිනක නම් කරાવી මනුතම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින්ග්ස් හේමාස් ආයතනය CPL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙන්ගතුකමින් ආදරෙන් එක්ව අපේ ජීවිත ජයගමු මේ මනුතම් මෙහෙවරට සියත අපේත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා පවතින ආර්ථික අර්බුදයේ හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් සහනයක් ලබා දීම සඳහා ආරම්භ කළ ඩයලොග් මනුතම් මෙහෙවර වැඩසටහන මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා එලෙස ක්‍රියාත්මක වන මනුතම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් වැල්ලවාය ප්‍රදේශයේදී පැවැත්වුණා ඩයලොග් ආසියාට මාස් හෝල්ඩින්ග්ස් හේමාස් CBL සමූහයේ සර්වෝදය PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුතම් මෙහෙවර ක්‍රියාවට නංගවනු ලබන්නේ මේ පත්ලා තියෙන ආර්ථික අපහසුතාවයේ මගහරවා ගන්න මේ අවස්ථාවේ අපිට මේ වඩමණලක් දීලා මේක වඩමණලට වැඩිය ලොකු ශක්තියක් අපිට මේක මේ අවස්ථාව ලබා දුන්නු ඩයලොග් හේමාස් මාස් හෝල්ඩින් ආයතනය සහ CBL ආයතනයට විශේෂයෙන් සර්වෝදය ආයතනයටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම පින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම මේ ඉන්න ආර්ථික අපහසුතාවයෙන් ඉන්න හැම දිනාටම සහයෝගය දැක්වීම පිළිබඳව හේමාස් ඒ වගේම ඩයලොග් CBL මාක්ස් යන ආයතන මගින් ලබා දීපු මේ සහයෝගය ගැන ඇත්තටම අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මේ සර්වෝදය මධ්‍යස්ථානයේ අපේ නිලධාරීතුමිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් මේ සේවය කරන සියලු දෙනාටත් අපිට මේ අද බාදන් සහයෝගය වෙනින් ස්තුතිවන්ත වෙමි මේ වගේ කටයුතු ඉදිරියට අපි වෙන අසරණයට සහයෝගයක් ලෙස කටයුතු කරගෙන යෑමට ඒ සියලුම ආයතන වලට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි මනුතම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වෙන අපේම මෙහෙයුම ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.